අද ඔබ සමගීතා කෙටියෙන් වචන කීපයක් කතා කරන්න අදහස් කරනවා මොකද අද 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අභියෝග කිරීම අධිකරණයේ ඉදිරිපත් කරන දවස. මේ කතා කරන කලන්නා දෙකක් තියෙන එක අර වසන්ත කියන ශිෂ්‍යයා ශිෂ්‍ය නායකයා අත්අඩංගුවට ගැනීම හා ඔහු දිගින් දිගටම අත්අඩංගුවේ තබා ගැනීමට මේ අත්වාදී සත්වවාදී සම්බන්ධය ප්‍රිවෙන්ෂන් ඔෆ් ටෙරරිසම් ඇක්ට් එක පාවිච්චි කිරීම සම්බන්ධව මට ඊයරෑ මේ ගැන තොරතුරු ලැබුණා. මේවා තමයි මම කිව්වේ ඒක හැමදාම මට කලින්ම තොරතුරු ලැබෙනවා කියලා. පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කීප දෙනෙක්ම තරයේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔහුගේ ඩිටෙන්ෂන් ඕඩර් එක රඳවා ගැනීමේ නියෝගය අත්සන් කිරීම. මොකද ඒක කරන්න බැහැ. තත්ත්වවාදී රටේ පුරවැසියෝ තත්ත්වවාදී කරන්නේ මේ රට මංකොල්ල කරන 225 මිසක් වෙන කවුරුත් නෙමෙයි. නමුත් කෙසේ හෝ ඒකට කැමති අය ඉන්න පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිලධාරීන් කවදාකවත් කැත වැඩ කරන්නේ නැහැ. දැන් ඔවුන් තත්ත්වවාදී පන මේ කියන්නේ වැළැක්වීමේ පනත ප්‍රිවෙන්ෂන් ඔෆ් ටෙරරිසම් ඇක්ට් එක පාවිච්චි කරලා මේ ශිෂ්‍යයා දිගින් දිගටම තියාගන්න උත්සාහ කරනවා. මේකට මුළු රටම වෙන වාද ભેද මොනවා තිබ්බත් අපි එකාමෙන් නැගී සිටින්න ඕනි. අපි එකාමෙන් ඉන්න ඕනි. මොකටද? නීතිය ආධිපත්‍ය වෙනුවෙන්. ඒකෙන් මේක කරන්න දෙන්න බෑ. දැන් ආයෙත් දැන් හදිසි නියක්තියක් නැහැ. ඒකයි මම කිව්වේ 18 වෙනිදා ඔය එදා තිබිච්ච වැඩසටහන 19ට දාගන්න කියලා කිව්වෙත් ඒකයි. එදා දාගත්තා නම් ඕක කරන්න ලැබෙන්නේ නැහැ. මොකද හදිසි නීතිය මාසෙකට පස්සේ ආයෙ නැවත දීර්ඝ ඔටෝමැටිකලි ඒක අවලංගු වෙනවා. ඒක තමයි තියෙන්නේ මහජන ආරක්ෂක පනත නීතිය ප්‍රකාරව ඒක ඔටෝමැටිකලි පබ්ලික් සිකියුරිටි සෙක්ෂන් 155 මහජන ආරක්ෂා පිළිබඳ නීතිය ප්‍රකාරව 105 155 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඒක ඔටෝමැටිකලි සොබානිකම්ම කැන්සල් වෙනවා. නීති දැන් කැන්සල්. ඒක එදා නොකළා නම් ඒ ශිෂ්‍යයාද හිර යන්නේ නැහැ. කියන්නේ හිර වෙන්නේ නැහැ. මේ වගේ අඩුපාඩු තියෙනවා. නමුත් ඒ අඩුපාඩු පැත්තක දාලා කතා කරන්න ඕනි අපේ සෑම පුරවැසියෙකුම තියෙන මූලික ආදිවාසිකම්. ඊට සම්පූර්ණ පටහැනි ඒක තමයි මම කියන්නේ පෙරටු ගාමීන් ජනතා විමුක්ති පෙරමුණ. මේ නිකන් බොරුට කෑ ගහලා වැඩක් නැහැ. මිනිසුන්ට හරියට උපදෙස් දෙන්න ඕන. ඒගොල්ලන්ගේ තියෙනනේ නීතිඥ කණ්ඩායම. ඒක කලේ නැතුව තමයි එහෙම උනේ. නමුත් මම කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම සදාචාරයට, නීතියට, සભ્યත්වයට, හැදියාවට මෙසියල්ටම පටහැනි වැඩක් මේ කරන්න හදන්නේ රනිල් වික්‍රමසිංහ. මොහු දැන් උත්සාහ කරනවා මේ ප්‍රාණ අපකාරෝ හැටියට රටේ පුරවැසියෝ තියාගන්න. ඒක නම් රනිල් වික්‍රමසිංහ ඔබට කොහොත්ම කරන්න ලැබෙන්නේ නැහැ. වහාම ඕක නවත්තන්න. මම දැන් ඊයේ මේ සම්බන්ධව දැනුම් දුන්නා එක්සත් ජාතීන්ගේ සංවිධානයට, යුරෝපීය ප්‍රජාවට, වර්ල්ඩ් බැංක් එකට. ඒ ගැනත් වචන කියන්නම්. වර්ල්ඩ් බැංක් එකට මේ සියලු ආයතන වලට දැනුම් දුන්නා වහාම, කොමන්වෙල්ත් එකට, පොදු රාජ්‍ය මණ්ඩලයට දැනුම් දුන්නා වහාම මේකට මෙදිහත් වෙලා මේ රටේ දැන් සිද්ධ වෙන්නේ සංවිධානාත්මක අපරාධකරුවන් රැසක්. රට මංකොල්ල කරනවා නිදහසේ අධිකරණයේ දෙපයින් පාගගෙන. ඒ ගැන කියන්න තියෙන අන්නේ වැදගත්ම තොරතුරු. හැබැයි බය වෙන්න එපා. පුරවැසිය හැටියට අපිට ඇකිලිලා ඇඹරිලා ඉන්න බෑ. අපේ අයිතිවාසිකම් දිනා ගන්න ඕන නම් බය නැතුව ඉදිරියට එන්න. දැන් නැහැ හදිසි නීතියක්. දැන් ඔබට කිසිම බය වීමට කිසිම හේතුවක් නැහැ. දැන් මේ වෙනකොට දැනුම් දීලා තියෙන රජයට ඔය අර කඳුළු ගෑස් ගැසීම සම්බන්ධයෙන් උත් ඒකට තරයේ විරෝධතාවය පාවිච්චි කරලා දෙන එක ඇවිල්ලා මොනවද ඒ කිමිකල් තමයි අපිට ගහන්නේ මොන රසායනික මේවා තමයි යුද රසායනික ද්‍රව්‍ය තමයි අපිට රෙහිව පාවිච්චි කරන්නේ. එකෙනෙක් මිය ගිය බවත් ඔබට දන්නවා. මේවට අපි අපි රට හරි මාධ්‍යකට මෙහෙවන්න නම් මේවට ඍජුව නැගී සිටින්න. මට දැක්ක එක්කෙනෙක් කතා කරනවා මේ වසන්ත මුදලිගේ ගැන කතා කරනකොට කතා කරන්න එපා මේ කොහෙද යන්නේ එකෙක් කියලා. මම ඒකට හොඳ උත්තරයක් දෙන්න ඔබට බලන්න පුළුවන්. ඔක්කොටම ඉස්සෙල්ලා අපි හිතන්න ඕනි මොකද්ද? නීති ආධිපත්‍ය හා ජනතා පරමාධිපත්‍ය හා මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ගැන. ඒක ගැන අපි අවධානය යොමු කළේ නැත්නම් අපේ ගෙදරට ඇවිල්ලා ඕක තමයි අන්තිමට වෙන්නේ. ඒකයි මම කියන්නේ කවදාකවත් ඒව සලකන්න එපා. මූලික අයිතිවාසිකම් හා ජනතා පරමාධිපත්‍ය රජයක් විසින් උල්ලංඝනය කරනවා නම් අපි එකාමෙන් නැගී සිටින්න ඕන. එක දෙක මේක හොඳ නාන. මේක ඉතා වැදගත් දෙයක්. දැන් මම අපිට කිව්ව ඉස්සෙල්ලා ලෝක බැංකුව දැන් පොහොර ගැනීම සම්බන්ධයෙන් නීති රීති ගොඩක් පන